2024 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ලකුණු කිරීමේ කටයුතු මේ වන විට සියල්ලම සංවිධානය කරලා අවසානයි. මේ දිනවල තැපැල් දෙපාර්තමේන්තුව විසින් මේ අදාළ ආයතන වෙත තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගුවේ රක්ෂණ පැකට්ටු බෙදා හැරීම සිදු කරමින් පවතිනවා. විශේෂයෙන්ම මේ සතිය තුළ මේ සතියේ 4 වෙනිදා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිස් ස්ථානවල ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු වෙනවා. ඒ වගේම 5-6 දිනවල සෙසු සියලුම රාජ්‍ය ආයතන, ඒ වගේම පාසල් සහ අනිකුත් ආරක්ෂක ආයතනවල තැපැල් ඡන්ද ලකුණු කිරීම සිදු වෙනවා. මේ දින 3 තැපැල් ඡන්ද ලකුණු කිරීම අතපසු යම් අය ඉන්නවා නම් ඒ අයට 11 වෙනිදා සහ 12 වෙනිදා තමන්ගේ කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිහිල්ලා තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව තිබෙනවා. තැපැල් ඡන්දදායකින්ගේ ප්‍රයෝජනය සඳහා මම මේ අවස්ථාවේදී ඡන්දය ලකුණු කරන ආකාරය ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්නට සූදානම් වෙනවා. මුලින්ම ජනාධිපතිවරණ පනතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඡන්දය සහ මනාප සලකුණු කර යුත්තේ ඉලක්කම් වලින් කියලා. 1, 2, 3 කියන ඉලක්කම් තමයි ඒ සඳහා යොදාගන්න අවස්ථාව සලසලා දීලා තියෙන්නේ. මේ සඳහා මා මේ ඉදිරිපත් කරලා තියෙන ආදර්ශ ඡන්ද පත්‍රිකාවක්. මෙහි ඔබට අවශ්‍ය වෙන ඒ ඡන්ද දායකයාගේ නම සහ සලකුණ ඉදිරියෙන් තියෙන කොටුව ඉදිරියේ තමන්ට එකේ ඉලක්කම සලකුණු කරලා ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව තිබෙනවා. එකේ ඉලක්කම. ඒ වගේම එක් මනාපයක් සටහන් කරනවා නම් ඡන්දය ප්‍රකාශ කරලා ඔබට පුළුවන් ඡන්දය ප්‍රකාශ කරලා එකේ ඉලක්කමත්, ඒ වගේම තවත් එක් අපේක්ෂකයෙක් ඉදිරියේ දෙකේ ඉලක්කම සටහන් කරලා දෙවෙනි මනාපයත් සටහන් කරන්නට. ඒ වගේම තවත් අවස්ථාවක් තියෙනවා ඔබට උපරිමයෙන් පුළුවන් වෙන්නේ මනාප දෙකක් පමණයි සටහන් කරන්න. මේ ආදර්ශයේ සටහන් වෙන ආකාරයට එක් අපේක්ෂකයෙක් ඉදිරියෙන් ඡන්දය සලකුණු කරලා තවත් අපේක්ෂකයෙක් ඉදිරියෙන් දෙවෙනි මනාපය සලකුණු කරලා, ඒ වගේම තවත් අපේක්ෂකයෙක් ඉදිරියෙන් තුන්වෙනි මනාපය සලකුණු කරන්න පුළුවන්. 1, 2, 3 කියන ඉලක්කම් 3 පාවිච්චි කිරීම තමයි වඩාත්ම සුදුසු. මැතිවරණ පනතේ සඳහන් වෙන්නේ 1, 2, 3 කියන ඉලක්කම් වලින් ඡන්දය සහ මනාප සලකුණු කිරීම. ඒ හැර ඔබ එකේ ඉලක්කම වෙනුවට ඡන්දය සලකුණු කිරීම සඳහා වෙනත් සලකුණක් භාවිත කරනවා නම්, උදාහරණයක් ඇටියට 4 වෙනි සලකුණක්, ඒකත් අපි નિયમિત සලකුණක් ඇටියට බාර ගන්නවා. නමුත් ඒ අවස්ථාවේදී යෙදිය යුත්තේ ඒ සලකුණ පමණමයි. ඒ අවස්ථාවේදී මනාප සලකුණු කිරීමක් කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම ඡන්දය ප්‍රකාශ කරන ලද ඡන්දය ප්‍රතික්ෂේප විය හැකි අවස්ථා කිහිපයක් තියෙනවා. එකක් තමයි කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කරලා නැත්නම් ඒ ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සලකුණු කරලා තියෙනවා නම් ඒකත් ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම එක් අපේක්ෂකයෙකුට එකේ ඉලක්කමත් තවත් අයෙකුට මම අර කලින් කිව්වා වගේ 4 හෝ වෙනක් සලකුණක් ලකුණු කරලා තියෙනවා ඒක ප්‍රතික්ෂේප වෙනවා. ඒකට හේතුව 1 හෝ 4 හෝ ඒ වෙනස් සලකුණකින් අනිවාර්යයෙන්ම ප්‍රකාශ වෙන්නේ ඡන්දය පමණයි. එතකොට එක් අයෙකුට වඩා ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාවක් නැහැ. ඊළඟට දෙවෙනි මනාපයේ හෝ තුන්වෙනි මනාපයේ පමණක් සලකුණු කරලා ඡන්දය සලකුණු කරලා නැත්නම් ඒ ඡන්ද පත්‍රිකාවත් ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම ඡන්දදායකයා හඳුනාගත හැකි ආකාරයේ වෙනත් ලකුණක් යොදලා තියෙනවා නම්, මොනවා හරි ලියලා තියෙනවා නම් ඒ ඡන්ද පත්‍රිකාවත් ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම එක හැර වෙනත් සලකුණක් එක්ක 2, 3 කියන මනාප ලකුණු කරලා තියෙනවා නම් ඒකත් ප්‍රතික්ෂේප වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ එකේ ඉලක්කම හැර වෙනත් සලකුණක් යොදනවා නම් මම කලින් කිව්වා ඒ සලකුණ පමණයි යෙදිය යුත්තේ ඡන්දය පමණයි. ඒත් එක්ක මනාප සලකුණු කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම 1, 2, 3 වඩා තවත් මනාප ලකුණු කරලා තියෙනවා නම් එක්ක 2 ඉලක්කම් 2ක් නැත්නම් 3 ඉලක්කම් 2ක් නැත්නම් 4 ඉලක්කම ඒ ඡන්ද පත්‍රිකාවත් ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා සියලුම ඡන්දදායකයන්ගෙන් පනතේ සඳහන් කර ඇති ආකාරයට 1, 2, 3 කියන ඉලක්කම් පාවිච්චි කරලා ඔබේ ඡන්දය සහ මනාප සලකුණු කරන්න කියලා ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප වීම වළක්වා ගැනීම සඳහා. පසුගිය කාල සීමාව තුළ සිදු වූ රාජ්‍ය දේපළ ආභාවිතා කිරීමේ සිද්ධීන් ගණනාවක් වාර්තා වුණා. මම ඒ පිළිබඳව කතා කරන්න කැමතියි. විශේෂයෙන්ම මම ඉල්ලා සිටිනවා ඡන්ද විමසීමට ඉදිරිපත් කළා සිටින අපේක්ෂකයන්ගෙන්
ඔබේ අපේක්ෂකත්වයේ ප්‍රවර්ධනය කිරීම සඳහා ඔබේ අපේක්ෂකීන් විවිධ කටයුතු කරන බව පේනවා. විවිධ මැතිවරණ පනතට විරුද්ධ කටයුතු. ඒ නිසා ඒවායින් වළකින ලෙස ඔබේ අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින ලෙස මා සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම, ඒ වගේම ඡන්ද විමසීම් පන්තේ සඳහන් වෙන වෙනත් වැරදි සිදු කිරීමෙන් වැළකී සිටින ලෙස, ඒ වගේම සියලුම අපේක්ෂකයන්ගෙන් සහ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීම සඳහා කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදු නොකරන ලෙසයි. එහි ප්‍රතිඵලය වන්නේ ඔබේ අපේක්ෂකයාගේ අපේක්ෂකත්වයේ අවලංගු වීම. එහෙම නැත්නම් ඔබේ අපේක්ෂකයා තේරීපත් වූ පසුව ඡන්ද විමසීමකින් ඒ අපේක්ෂකයාගේ දුරයා හොසි වීම, එසේ නැත්නම් අපේක්ෂකයා සිරගත වීම වෙන දයක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි කටයුතු වලින් වැළකී සිටින ලෙස මා විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන්, රාජ්‍ය නිලධාරීන්, සංස්ථා මණ්ඩලවල නිලධාරීන්ගෙන් මා ඉල්ලා සිටිනවා ඔබට අයිති කාර්ය පමණක් සිදු කරමින් මේ කාල සීමාව තුළ කටයුතු කරන ලෙස, පසුගිය කාල සීමාව තුළ විශේෂයෙන් එවැනි රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු රාශියක් දැන ගැනීමට ලැබුණා. මම හිතන්නේ රජයෙන් වැටුප් ලබන කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට, සේවකයෙකුට, සංස්ථා මණ්ඩල නිලධාරියෙකුට, සේවකයෙකුට තමන්ගේ ඒ රාජ්‍ය සේවයේ භාවිතා කරලා අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට කිසිදු හැකියාවක් නැහැ. ඒ නිසා කරුණාකරලා එයින් වළකින සමායිල්ලා සිටිනවා. එය ඔබගේ රැකියාව අහිමි වීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ උදව් කරන අපේක්ෂකයාගේ අපේක්ෂකත්වය හෝ ඔහු ඡන්ද විමසීමෙන් පසුව දරන තනතුර අහිමි වීමට පවා හේතුවක් වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි, මැතිවරණ කොමිෂන් සභාවට සමහර චෝදනා නැගෙනවා. එක් කණ්ඩායමකගේ පමණක් ඒ නීති විරෝධී ක්‍රියාවන් වළක්වන බවට. එහෙම කිසිදු අවස්ථාවක් නැහැ. මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන්නේ මැතිවරණ පනතට අනුකූලව සිදු කරන සියලුම නීති විරෝධී ක්‍රියාවන් කවුරු කළත් ඒ සියලුම නීති විරෝධී ක්‍රියාවන් නතර කරන එකයි. ඒ වගේම නිදහස් සාධාරණ ඡන්ද විමසීමක් සඳහා ශ්‍රී ලාංකික ඡන්දදායකින්ගේ 1,71,00,000 අධික ඡන්දදායකින්ගේ අයිතිය සහ නිදහසේ ඡන්දය භාවිතා කිරීමේ අයිතිය අරසා කර දීම සඳහා ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් වැළැක්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන බවත්, ඒ සඳහා කැපවී ක්‍රියා කරන බවත් මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. ඒ සඳහා කිසිදු පක්ෂයක් හෝ කිසිදු අපේක්ෂකයෙක් පිළිබඳව සැලකිලිමත් කරන්නේ නැහැ. පොදුවේ සලකා බලන්නේ නීති විරෝධී කටයුතු සිදු කරන අවස්ථාවන් සඳහා පමණයි. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න කැමති මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ කොමිෂන් සභාවට සහාය වෙන නිලධාරීන් මේ සඳහා විශේෂ කැපවීමකින් කටයුතු කරනවා. මේ කටයුතු වළක්වා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට මම ඒ ඇයට මේ අවස්ථාවේදී මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් ස්තුති කරන්න අවස්ථාවක් ලබා ගන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම ජනමාධ්‍ය සම්බන්ධයෙන් උත් වචනයක් කතා කිරීමට අවශ්‍යයි මේ වෙලාවේ. අපර තවදුරටත් පෙනී යනවා සමහර ජනමාධ්‍ය යම් යම් අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කරන ලෙස. අපට දිනපතා සියලුම විද්‍යුත් මාධ්‍යයන්ගෙන් ප්‍රචාරය වෙන ප්‍රවෘත්ති ප්‍රචාරයන්ගේ සාරාංශයක් සෑම දිනකම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් එවනවා. ඒ සාරාංශය පරික්ෂා කරලා බලනකොට එක් එක් අපේක්ෂකයාට වෙන් කරලා තියෙන කාල වේලාවල් සමාන නොවන බව තවදුරටත් පෙනී යනවා. මේ සම්බන්ධයෙන් අපි අදාළ ආයතන වලට උපදෙස් දීලා තියෙන්නේ. ඒ උපදෙස් තවදුරටත් අනුගමනය කරන්නේ නැතුව ඒ ආකාරයෙන් එක් එක් අපේක්ෂකයන් වැඩි වශයෙන් ප්‍රවර්ධනය කරන ආකාරයක් දක්න ලැබෙනවා නම් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරි පියවර තවදුරටත් ගැනීමට සිදු වෙනවා. මම හිතන්නේ මේ වගේ අවසාන පියවර ඒ ආයතන සමග අපේ තියෙන සම්බන්ධය ඉවත් වීම වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක් උද්ගත වුණොත් අපි මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන නිවේදන, ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාව පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡා වැනි දේවල් කිසිවකට ආයතන වලට ආරාධනා නොකිරීමට ඉඩ තියෙනවා. ඒ වගේම මේ කටයුතු අවසානයේ ප්‍රධානම අවස්ථාවන ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ අවස්ථාවට පවා එවැනි මාධ්‍ය ආයතන සම්බන්ධ කර නොගැනීමට ඉඩ තිබෙනවා. ඒ නිසා කරුණාකරම ඉල්ලා සිටින්නේ මාධ්‍ය සදාචාරය සහ අපි විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමානාංග කටයුතු කරමින් මේ සියලුම අපේක්ෂකයන්ට පොදුවේ සලකමින් නිදහස සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා සියලුම මාධ්‍ය ආයතන සහයෝගය ලබා දෙන ලෙස. නිල ඡන්ද දැන්නේ පත්‍රිකා අද දිනේ
දිස්ත්‍රික්ක 25ම මැතිවරණ කාර්යාල මගින් තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීම සිදු කරනවා. ඒ අනුව හෙට සිට ඔවුන් සියලුම නිවෙස්වලට ඒ නිලචන්ද දැන්වීම පත්‍රිකා බෙදීම ආරම්භ කරන ඇති. ඒ වගේම 14 වෙනිදා දක්වා මේ නිලචන්ද දැන්වීම පත්‍රිකා බෙදීම සිදු වෙනවා. මේ මාසේ 8 වෙනිදා ඉරිදා දිනේ විශේෂ නිලචන්ද දැන්වීම පත්‍රිකා බෙදීමේ දිනයක් ඇතුළත ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ දින තමන්ට ඒ දිනේ තෙක් නිලචන්ද පත්‍රිකා නොලැබුණු ඡන්දදායකින්ට 8 වෙනි ඉරිදා දිනේ නිවසේ රැඳී සිට තමන්ගේ ඡන්ද පත්‍රිකාව ලබා ගන්න කියලා විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි. ඡන්ද මධ්‍යස්ථාන කීයක් ස්ථාපිත කරලා තියෙනවද මේ වෙනි විට? මට ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව හරියටම මේ අවස්ථාවේදී කියන්න බෑ. සමහර ඡන්ද මධ්‍යස්ථාන කීපයක් තිබෙනවා, නැවත වෙනස් කළ යුතුව තිබෙනවා. මම හිතන්නේ 13000කට ආසන සංඛ්‍යාවක් තියෙනවා ඡන්ද මධ්‍යස්ථාන. ඒ වගේ තමයි මේ වෙනි විට මේ බොහෝ ප්‍රමිති වෙනවා මේ උපකාරක පන්ති මැතිවරණ නිරීක්ෂණ, يعني මැතිවරණ ඡන්ද ළමයි ප්‍රයෝගික කරගෙන විවිධ සමීක්ෂණ කරනවා. උපකාරක පන්ති ආශ්‍රය කරන පමණක් නොවෙයි, සමාජ මාධ්‍ය ජාලයන්නේ පවා ඒ වගේ සමීක්ෂණ කරලා ඒ වගේ ප්‍රතිඵල දානවා. සමීක්ෂණ වලට මහජනතාව යොමු කරගන්න අවස්ථාවක් තියෙනවා. මට අපට විශේෂයෙන් වාර්තා වුණා ඒ උපකාරක පන්ති කිහිපයක එවැනි කටයුතු කරයුතු බව. අපි ඒ අවස්ථාවේදී පොලිසියට දැනුම් දීලා තිනවා. ඒ කටයුතු සංවිධානය කළ පුද්ගලයන් පිළිබඳව පරීක්ෂා කරලා බලලා ඒ අය 66 වෙනි වගන්ති අර්ථයේ අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබෙනවා. ව්‍යාජ ඡන්ද පත්‍රිකා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරගෙන යනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ සමාජ මාධ්‍ය සහ අනිකුත් මේ අවස්ථාවල සිදු කරගෙන යන සමීක්ෂණ සහ ඒ නිල නොවන ඡන්ද සමීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම. විවිධ පක්ෂවල මේ ආහාර ලබා දීම, විවිධ සුබසාධක කටයුතු ලබා දීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම භාරයට අරන් තියෙනවා. මේ සම්බන්ධයෙන් කොහොමද පැහැදිලි කිරීමක් කරන්නේ? ඕනෑම කෙනෙකුට පුළුවන් රැස්වීමක් පවත්වන්න. නමුත් සංග්‍රහ කිරීම කියන වරද තියෙනවා, අල්ලස් දීම කියන වරද තියෙනවා. ඒ අනුව තමයි පහුගිය කාල සීමාව තුළ මැතිවරණ කොමිසම සභාව එවැනි දේවල් තහනම් කරලා තියෙන්නේ. ඒවා මැතිවරණ කොමිසම සභාව භාරයට අරගෙන මැතිවරණ කොමිසම සභාව තබාගෙන නැහැ. ඒවා ඒ අවස්ථාවට අනුකූල වෙන විදිහට තමයි කටයුතු කරලා තියෙන්නේ. මම කලින් සඳහන් කරපු ආකාරයට විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ ඔබට ප්‍රචාරක රැස්වීම පවත්වන්න පුළුවන්. නමුත් ඡන්දදායකින්ට අල්ලස් දීම හෝ සංග්‍රහ කිරීමේ කටයුතු මැතිවරණ පනත අනුව නීති විරෝධී. ඒ නිසා ඒ කටයුතු කරන්න එපා කියන එක තමයි ඉල්ලා සිටින්නේ.